ආයුබෝවේවා අදත් ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ SL Natural Art පිටින් ගේන තවත් අලුත් වීඩියෝ එකකට මම අද කතා කරන්න යන මාතෘකාව වෙන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රබලතම රාජධානියක් වන සීගිරිය ඇඳ ඇති බිතුසිතුවම් ගැන එහෙනම් අපි ඒ ගැන දැනගන්න වීඩියෝ එකට යමු විශිෂ්ට කලාගාරයක් බඳු සීගිරිය මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයට අයත් ඉනාමලු කෝරළේ පිහිටා ඇත. අනුරාධපුර යුගයේ ක්‍රිස්තු වර්ෂ 500 සියවසට අයත් සීගිරිය ධාතුසේන රජුගේ දෙටු පුත්‍රයා වන කාශ්‍යප රජුගේ නිර්මාණයක් වේ. ශ්‍රී ලාංකේය චිත්‍රකලා ඉතිහාසයේ සම්භාව්‍ය කලා ලක්ෂණ සීගිරිය චිත්‍ර මගින් පිළිබිඹු කෙරේ. සීගිරි චිත්‍ර වඩාත් ප්‍රචලිතව ඇත්තේ පර්වතයේ බටහිර පස කෙවණිවල ඇති ස්ත්‍රී රූපය. සීගිරියේ කාන්තා රූප 500ක් පමණ චිත්‍රණය කිරී තිබූ බව සීගිරි කුරුටු ගීවල සඳහන් වුවත් දැනට ඉතිරිව ඇත්තේ චිත්‍ර 22ක් පමණයි. එයින්ද හොඳ තත්වයෙන් දැකිය හැකි වන්නේ රූප කිහිපයකි. මෙම රූප 22න් සීගිරි පර්වතයේ බටහිර බෑවුමෙහි කෙවණියක දැකිය හැකි අතර ඊට අමතරව පර්වතයේ පාමුල ඇතැම් ලෙන් ආශ්‍රිතවද මෙවැනි සිතුවම් ශේෂව ඇති බව දැකිය හැකිය. චිත්‍ර ඇඳීමට පෙර ශිල්පියා විසින් සුදුසු පරිදි විසම මතු පිටක් සහිත ගල් තලයක් මත බදාම ආලේප කර එම ස්තරය මත චිත්‍ර ඇඳ ඇත. ගල් තලය සුමට කර ගැනීමට යොදාගත් බදාම සඳහා විදුරු දහයියා මැටි ශාකපත්‍ර හිඳි ශාක මැලියම් හුණු ආදී යොදාගත් සකස් කරගෙන ඇත. බදාම වියලීමට පෙර චිත්‍ර ඇඳ ඇති බව මෙතෙක් පැවති පිළිගත් මතයයි. එම ශිල්ප ක්‍රමය ප්‍රෙස්කෝ හෙවත් ප්‍රෙස්කෝ බුවනෝ ලෙස හැඳින්වේ. ඇතැම් විද්වතුන්ට අනුව මෙම චිත්‍ර වියලි හුණු බදාමයක් මත ඇඳ ඇති බව දැක්වේ. සීගිරි චිත්‍ර ශ්‍රී ලාංකේය සම්භාව්‍ය කලා සම්ප්‍රදායට අයත් ලෙස සැලකේ. ඉන්දියාවේ අජන්තා චිත්‍රවල දක්නට ඇති භාව්‍යම හා රූපමය ලක්ෂණ මෙම චිත්‍රවල දක්නට ඇති බව විද්වත් අදහසයි. බොහෝ විට අජන්තා අප්සරා රූපවලට සමාන ලෙස අඳුරු පැහැ සහ ආලෝකමත්ම පැහැ ස්ත්‍රී රූප යොදා තිබීමත් අලංකාර වස්ත්‍රාභරණ හා මල්වලින් සැරසී සිටීම වැනි ලක්ෂණ හේතු සාධක ලෙස පෙන්වා දෙයි. අනුරාධපුර යුගයේ සහ ඉන්දියාවේ අජන්තා ලෙන්වල චිත්‍රවල සමානකමක් පවතින අතර ඒවායින් කිව හැක්කේ රාවණ රජු විසින් සීගිරි බලකොටුව නිර්මාණය කරත් ඒ නැවත කාශ්‍යප රජු විසින් ප්‍රතිසංස්කරණය කර එහි චිත්‍ර ඇඳ වූ බවත් මින් පැහැදිලි වේ. ඉතින් මේ වගේ අලුත් වීඩියෝ බලන්න කැමති නම් පාත්තින් රතුපාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා එහා පැත්තේ තියෙන බෙල් අයිකන් එකත් ඕල් ප්‍රෙස් කරලම තියාගන්න. එතකොට මම දාන අලුත්ම වීඩියෝ ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් අපි තවත් මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් නැවත හමු වෙමු.